මෙම කණ්ඩායම මේ වෙනකොටත් අපගේ පිඹුරුපත් සකස් කරලා අවසන් පැහැදිලිවම මේ රට ඉතාමත් කෙටි කාලයකදී වෙනස් කරන ආකාරය පිළිබඳව. ලබන සතිය වෙනකොට අපි උත්සවාසිරියෙන් එය ජනතාවට මාධ්‍යයට විශේෂයෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාට පූජ්‍ය පක්ෂයට මේ රටේ ප්‍රභූරුන්ට එය ලබා දෙනවා. මේ පිළිබඳව කියවා බලා තේරුම් අරගෙන මේ පිළිවෙත ධර්මයක් හැටියට මේ රට ඉදිරියට ගෙන ඇති ධර්මයේ බව පිළි අරගෙන කටයුතු කරන්නට කියා. ලබන සතිය වෙනකොට එය පැහැදිලිව සිදුවේ. මේ ඒ වගේම මේ කණ්ඩායම සකස් කරලා තිබෙන්නේ ඉදිරියේදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමත් ඉන්පසුව මෙම ව්‍යාපාරය නොනැවති අපි සියලු දෙනාගේ සහභාගිත්වයෙන් මේ රටේ මහජනතාවගේ සහභාගිත්වයෙන් මේ ඉදිරියට ගමන් කරමින් ලබන වසරේ පැවැත්වෙන මහා ඡන්දයේදීත් මෙම කණ්ඩායම් ඉදිරිපත් වන්නට. එහිදී මෙය ව්‍යාපාරයේ කොටස් දෙකකට සිදු වෙනවා. පළමුව මේ දැන් තිබෙන ජනාධිපතිවරණය, දෙවනුව ඒ සඳහා ගමන් කරනවා. ඒ සඳහා මේ එකතු වෙච්ච කණ්ඩායම අපිත් එක්ක එකතු වෙච්ච පක්ෂත් එකතු වෙලා තිබෙනවා. අපි තවමත් විකල්ප කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිනවා කොහොමද මේ එකතු වෙලා ගමන් කරන්න කියා. ඒ සඳහා අවකාශය තවමත් තිබෙනවා. ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා. අපිත් ඒ පිළිබඳව ධනවාදී තත්ත්වයක තමයි ඉන්නේ ඒ පිළිබඳව. මේදී රටේ දැවෙන ප්‍රශ්න දිහා බැලුවම පැහැදිලිවම ප්‍රායෝගිකව කළ හැකි දේවල් පමණයි මේදී අපි සාකච්ඡා කරන්නට භාජනය කරන්නේ. එහිදී ජාතික ආරක්ෂාව වුණත් ඒ සඳහා මේ ත්‍රස්තවාදී ගැන විතරක් නෙමෙයි මේ රටේ ආහාර ආරක්ෂාව, ආරක්ෂක සුරක්ෂිතතාවය, පරිසරය ආරක්ෂා කිරීම, ඒ සෑම දෙයක්ම සෞඛ්‍ය සුරක්ෂිතතාවය, ඒ සෑම දෙයක්ම ඇතුළත් වූ විශාල පරිසරයක් තුළ තමයි අපි කතා කරන්නේ මෙම ජාතික ආරක්ෂා පිළිබඳව. නැතුව මේ යුද හමුදාපත්තුමා පැමිණීමෙන් පමණක් ජාතික ආරක්ෂා විතරක් මේ කතා කරන්නේ පැහැදිලිව පිළිවෙතක් සම්බන්ධව. මේදී සුදුස්සාට සුදුසන් ලබා දෙන ක්‍රමවේදයක් ගැන, අධ්‍යාපන විප්ලවයක් ගැන අපි මේදී සාකච්ඡා කරනවා. අපි දකිනවා මේ රටේ තියෙන සෑහෙන ප්‍රශ්නයකට උත්තර හොයන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මේ ක්‍රමවේදයට වෙනස් වූ යම්කිසි අධ්‍යාපන විප්ලවයක් මේ රටේ ඇති කරන එක. ඒ අදහස් කරන්නේ මේ තාක්කල් කරගෙන අප විෂය නිර්දේශයන් නවත්වනවා කියන එක නෙමෙයි. මේ රටට අවශ්‍ය ආකාරයට ඉදිරියට අවශ්‍ය වෙන විදියට අපගේ ආර්ථික ශක්තියත් ආර්ථික ආරක්ෂාවත් ඇතිවෙන වර්ගයේ මේ රටේ සියලු දෙනාම ධනවාදීම මෙම ආර්ථික ක්‍රියාදාමය තුළ ඔවුන් ඇතුළත් විය යුතු ක්‍රමවේදයක් බැලමද සාකච්ඡා කරන. ඒ පිළිබඳව වැඩිපුරත් මාසම මේ ඉන්න මහත්වරු තවදුරටත් කතා කරයි. මම දන්නවා ජනාධිපතිතුමාට ඊළඟ ප්‍රශ්නත් එක්ක තමයි උත්තර කියන්නේ. තියෙන බලතල මොනවද? ඒ බලතල තුළ ඔහුට කළ හැක්කේ කුමක්ද කියන එක. 19 වෙනි සංශෝධනය අනුව මේ රටේ කතිකාවක් තිබෙනවා, වැරදි කතිකාවක්, ජනාධිපතිතුමාට බලතල නැහැ කියලා. මේ තියෙන බලතල හොඳටම ප්‍රමාණවත් ඒ ජනාධිපතිතුමාගේ ඒ කාර්යභාරය ඉටු කරන්න. ප්‍රථමයෙන් මතක් ගන්න ඕනේ ජනාධිපතිතුමාගේ කාර්යභාරය වෙන්නේ මේ රටේ ව්‍යවස්ථාවල් වෙනස් කිරීම හෝ එය පාර්ලිමේන්තුවේ රාජකාරියක්. ඒ නොදැන බොහෝ දෙනෙක් කතා කරනවා ජනාධිපතිතුමා ඉදිරිපත් වෙන්නේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට කියලා. එය පැහැදිලි සිදුවෙන්නේ පාර්ලිමේන්තුව තුලින්. එහිදී මේ දැනට තියෙන බලතල අනුව කළ හැකි දේවල් බොහොමයක් තිබෙනවා. සරල උදාහරණයකට අනිවාර්ය කරන්න පුළුවන් අනිත් අයට ජනාධිපතිතුමාට තීරණය කරන්නට හැකි මේ රටේ කැබිනට් මණ්ඩලය කී දෙනකින් සමන්විතද කියලා. ඒ අවස්ථාවේදී මේ රටේ ජනතාවට මහා බරක් වෙලා තිබෙන මේ කැබිනට් මණ්ඩල පැහැදිලිවම ඒ අවශ්‍ය සංඛ්‍යාවට උදාහරණයකට කියමු 20ක් කියලා, 22ක් කියලා ඒ දෙකට ගෙනෙන්නට පුළුවන්. ඔහුට පුළුවන් මේ ක්‍රියාදාමයේ කතා කර දූෂණ වංචා නැති කරන්නට මේ කණ්ඩායම් තුලින් මේ රාජ්‍ය සේවකයන් තුලින් සුසුකම් ලත්තයන් තෝරාගත්ත ඉන්නවා කොහොමත් ඒ අයට සුසුසන දීලා ලේකම්වරුන් පත් කරන්න පුළුවන්.